YouTube, LK හා ඉසිවර සහන ජෝත්ස සේවය ගෙනේන සියලුම වීඩියෝ අන්තර්ජාලයට මුදාහළ සැනින් නැරඹීම සඳහා මෙම රතුපාට subscribe button එක මත ක්ලික් කර ඉන්පසු මෙම bell icon එක මත ක්ලික් කරන්න. ඉසිවර සහන ජෝතිෂ්‍ය සේවය නැකත් 27ට අදාළව ගෙනේන පලාපල විස්තර වලට අනුව මේ කතා කරන්නට සූදානම් වෙන්නේ 20 වෙනි නැකත නැකත් 27 20 වෙනි නැකත වෙන පුවසල නැකතට අදාළව කතා කරන්න පුළුවන් කරුණු කාරණාවන් ගණනාවක් තියෙනවා. ඒ නැකතින් ඉපදුණු අය පිළිබඳව ඔවුන්ගේ පලාපල විස්තර සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අස්සිද නැකතේ සිට නැකත් 19ක් මේ මොහොත කතා කරලා අවසන් කරලා තියෙනවා. ඉතින් මේ සූදානම් වෙන්නේ පුවසල නැකතින් ඉපදුණු ඔබ පිළිබඳව ඔබට යම් කිසි ඒ පිළිබඳව අදහසක් එහෙම නැත්නම් ඔබ මේ පුවසල නැකතෙන් ඉපදිච්ච කෙනෙක් නම් ඔබට පුළුවන් මේ පුවසල නැකත කියලා කියන්නේ මොකක්ද, මේ නැකතෙන් ඉපදුනහම කුමන ආකාරයේ තත්ත්වයන්ද ඇති කරන්නේ කියන කාරණාවන් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දීම තමයි මෙයින් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි යෝ ජ්‍යොතිෂය ගැන උනන්දුවක් දක්වන ඕනම කෙනෙකුට මේ සම්බන්ධව නැකත් පිළිබඳව ඒ නැකත් වලින් කරන්න පුළුවන් දේවල්, ඒ නැකත් වල මොනවටද මේ නැකත් භාවිතා කරන්නේ, මේ වගේ හොඳ නරක මොනවද කියන දේවල් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමට උනන්දුවක් දක්වන අයටත් මේ කියන කාරණාවන් ඉතාමත් වැදගත් වේවි. ඒ නිසා ඒ ගැන ඔබට මේ දේවල් හොඳින් දැනගෙන මේවා තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට යොදා ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉසවර සහන ජ්‍යොතිෂ සේවය. ඒ නිසා තමයි ඔබ කෙරෙහි අනන්ත අප්‍රමාණ දහස් ගාණක් දෙනා මේ වීඩියෝ අපිට බලලිවරලා කතා කරලා අදහස් දක්වනවා. ඉතින් ඒ ඔවුන්ගේ ප්‍රතිචාරවලට අනුව අපිට ලොකු සතුටක් තියෙනවා. ඇත්තටම ඔවුන්ගේ ඒ අදහස් අනුව මේ යම් දෙයක් ඔවුන්ගේ ජීවිතයට අරගෙන යම් එක කරුණක් හරි මේන් ජීවිතයට අරගෙන සාර්ථකත්වයක් ඇති කර ගන්නවා නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දේවල් දැන මොකද මන් දන්නවා මේ නැකත් සම්බන්ධව අන්තර්ජාලය තුළ කිසිදු ආකාරයේ වෙනත් ආකාරයේ වීඩියෝ එහෙම නැත්නම් දැනුවත් කිරීම මම දැකලා නැහැ. ඉතින් පළවෙනි වතාවට තමයි ඔබට මේ සම්බන්ධව ඉසිවර සහන ජෝසි මගින් පමණයි මෙමන් ආකාරයේ සම්පූර්ණ විස්තරාත්මක විග්‍රහයක් දකින්න පුළුවන්කමද හම්බෙන්නේ. ඒ වගේම මේ නැකත් පිළිබඳව විතරක් නෙමෙයි ලග්න 12 පිළිබඳව ඉතාම සවිස්තරාත්මක විග්‍රහයක් කරලා තියෙනවා ඔබට. මම ඒ ලින්ක් එක ඔබට මේ වීඩියෝ එකට පහලින් දාලා තියෙනවා කමෙන්ට් තීරුවේ. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකට යටින් දාලා තියෙනවා ඒ ලින්ක් එක අපේ අනිකුත් සියලුම වීඩියෝ ඒ ලින්ක් හරහා ගිහින් ඔබට බලලා ඉවර වෙලා ඔබගේ ලග්නට අදාළව ඒ විස්තර දැනගැනීමේ හැකියාව පවතිනවා. ඒ විතරක් නෙමෙයි අංක විද්‍යා ජ්‍යොතිෂයට අනුව ඔබ උපන් දිනයට අදාළව ඔබගේ ඉපදුණු දවසට අනුව ඒ උපන් ලග්න දන්නේ නැති අයට සහ ලග්න දන්නා අයටත් ඕනම කෙනෙකුට ඒ අංග විද්‍යා ජ්‍යොතිෂයට අනුව තමන් පිළිබඳව ඉතාමත් විස්තරාත්මක විග්‍රහයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට මෙහි සත්‍ය අසත්‍යතාවය ඔබටම ඒවා බලලා ඉවරලා තේරුම් ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේ දේවල් බලන්න බලලා ඉවරලා ඔබේ ජීවිතේ සාර්ථක බවට පත් කරගන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි ඒ විතරක් නෙමෙයි අපි පුජ්‍යලයන්ගේ නම් වලට අදාළව යම් යම් පුජ්‍යලයන්ගේ ඒ ඉංග්‍රීසි භාෂාවෙන් නම පටන් ගන්න අක්ෂරයට අදාළවත් ඒ පිළිබඳවත් පලාපල විස්තර දාලා තියෙනවා. ඒ පිළිබඳවත් ඔබට බලන්නට පුළුවන්. මේ වගේ නොයෙක් ආකාරයේ ඉතාමත් වැදගත් කියන වටිනා කියන ප්‍රායෝගික කාරණාවන් සම්බන්ධව විශාල වශයෙන් දැනුවත් කිරීම ගණනාවක් තියෙනවා අපේ YouTube LK channel එක හරහා දැනුවත් කිරීම කරලා තියෙනවා. ඉතින් මේවා බලලා ඉවර වෙලා ඔබ ඔබගේ අදහස කමෙන්ට් කරන්න, මේවා ෂෙයා කරන්න ඔබේ යාළුවන්ටත් බලන්න. ඒක ඔබට ලොකු පිනක් වේවි. ඒ වගේම තමයි ඔබගේ අදහස දක්වන්න අපිට ඒක ගොඩක් වටිනවා. ඒක අපේ තියෙන අඩුපාඩු අපට කියලා දෙන්න එකත් ගොඩක් වටිනවා. මේ වගේ දේවල් ඔබගේ ජීවිතයට අරගෙන ඉවර වෙලා ඔබගේ අඩුපාඩු හදාගෙන සාර්ථකත්වය ඇති කරගන්න ඒක තමයි අපි බලාපොරොත්තු වෙන එකම දේ. ඉතින් මේ නැකත් පිළිබඳව මේ කතා කරන වැඩසටහනේ මේ සම්බන්ධයෙන් කතා කරන්න ඉතාමත් පොදු පලාපල විස්තරයක් තමයි. ඉතින් එක එකනා උපදිනකොට ඒ අනිවාර්යයෙන්ම නැකත් 27 කුමන හෝ නැකතක් උරුම වෙනවා. ඒක ශ්ලෝක ස්වභාවයට අනුව සිද්ධ වෙන දෙයක්. ඉතින් ඔබටත් මේ කුමන හෝ නැකතකින් ඔබ ඉපදිලා ඇති. ඉතින් මේ කතා කරන්නේ අනිකුත් නැකත් වලට අදාළ ආයතන ඒ දේවල් සම්බන්ධ විස්තර දැනගැනීමේ හැකියාව පවතිනවා. මේ පුවසල නැකතෙන් ඉපදිච්චයි සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ.
ඉතින් අනිත් අයටත් මේක වැදගත්වෙයි. ඔබටත් මේ ජෝතිෂය පිළිබඳව මේ නැකත් පිළිබඳව දැනගැනීම සඳහා මේ කාරණාවන් වැදගත්වේවි. ඉතින් ඔබට ඔබගේ උපන් නැකතට අදාළව සම්පූර්ණම පැහැදිලි විග්‍රහයක් කරගැනීමේ හැකියාව තියෙන්නේ උපන් වෙලාවට අනුව ඒ කේන්ද්‍ර විග්‍රහයක් කරගැනීමෙන් පමණයි. එහෙම නැතුව මේ පොදු පලාපල විස්තරය තුළ කියවෙන කාරණා සමහර දේවල් ඔබට අදාළ නොවෙන්ටත් ඉඩකඩ තියෙනවා. ඉතින් කොහොම නමුත් ඔබට මෙහි සඳහන් කරන කාරණාවන් ඔබගේ ජීවිතයට අඩු වැඩි වශයෙන් බොහෝ විට බලපෑම් ඇති කරන්නට පුළුවන් බව අනිවාර්යයෙන්ම මතක තබා ගන්නට ඕන. හොඳයි, අපි කතා කරමු මෙතැන් සිට පුවසල නැකත පිළිබඳව. පුවසල නැකතින් උපන් ඔබ ඔබට කොහොමද මේ දේවල් බලපාන්නේ, කුමන නැකතක්ද මේක, මේ නැකතේ ස්වභාවය කොයි වගේද කියන එක සම්බන්ධයෙන්. පුවසල නැකත කියලා කියන්නේ ශ්වේත වර්ණයට අයිති වෙන ස්ත්‍රීලිංග සිව්පා ගණයට අයිති, නැත්නම් අදෝමුඛ කියලා කියන පහලට ගමන් කරන, පහලට හැරුණු නැකතක් හැටියට තමයි ජෝතිෂය තුළ සඳහන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම වායෝ ධාතු ගණයට අයිති වෙන නැකතක් හැටියටත්, වාතය වැඩිපුර වාතයට අධිපතිකම් දරන නැකතක් හැටියටත් සලකනවා මේ නැකත. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබ හොඳට බලන්න ඔබගේ කේන්ද්‍ර සටහන අරගෙන ඔබගේ මේ පුවසල නැකතෙන් ඉපදිච්ච කෙනෙක් නම් ඔබ ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා නැත්තම් සඳු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ ධනුරාශිගතව තමයි අනිවාර්යයෙන්ම සටහන් කරලා තියෙන්නේ, ධනුරාශිගතව. එතකොට ඔබගේ විශේෂයෙන් මේ පුවසල නැකතෙන් උපදිච්ච කෙනෙක් නම් විශේෂයෙන් ඔබට විශේෂ කාරණාවන් තවත් ගණනාවක් ඔබගේ කේන්ද්‍රය සටහන් වෙනට ඕන. ඔබගේ මෙන්න මේ විදිහට විශේෂයෙන් ඔබගේ ඝන බවට සටහන් වෙන්නට ඕන මානුෂ්‍ය ඝන, නැත්නම් මනුෂ්‍ය ඝනයෙන් තමයි උපදිලා තියෙන්නේ. ඒ වගේම යෝනි බෙන්නේ වැඳිරි යෝනිය, ඒ වගේම රජ්ජු ඌරු, ඒ වගේම ඔබගේ වෘක්ෂ බවට පත් වෙන්නේ පෝසලන එකකින් උපදවන හෝපාල වෘක්ෂය, ඒ වගේම පක්ෂියා වෙන්නේ කුක්කුට කුකුලා. එතකොට භූත වායෝ, වායෝ භූත, ඒ වගේම තමයි ගෝත්‍ර පුලස්ති, වර්ණ ශාස්ත්‍රීය වර්ණ, ඒ වගේම ලිංග ස්ත්‍රීලිංග, ඒ කියන්නේ ස්ත්‍රීලිංග නැකතක් මේක. ඒ වගේම තමයි මම ඒක සඳහන් කරා මුලින්මුත්, ඒ වගේම තමයි නාඩි, මධ්‍ය නාඩි. මේ විදිහට ඔබගේ කේන්ද්‍ර සටහනෙත් මේ දේවල් බොහෝ විට සඳහන් කරනවා ජ්‍යොතිර්වේදීන් විසින් ඔබගේ ඒ නැකතට අදාළව අවශ්‍ය කරන සාමාන්‍ය විස්තර ටික. ඉතින් පොරොන්දම් බැලීමේදී යොදාගන්නෙත් විශේෂයෙන්ම මේ කාරණාවන් තමයි. ඊට අමතරව ග්‍රහ පිහිටීමුත් යොදා ගන්නවා. ඒවා තව කාරණාම ගොඩක් තියෙනවා. ඉතින් විශේෂයෙන් මේ නැකතින් ඉපදුනා නම් ඔබ කාරණාවන් ගණනාවක් තියෙනවා මේ සම්බන්ධව කතා කරන්නට. විශේෂයෙන්ම මේ නැකත ජ්‍යොතිෂ්‍ය තුළ නැකත් යොදා ගැනීමේදී, සුබ දේවල් වලට යොදා ගැනීමේදී විශේෂයෙන් ඔය ගමන් යන්නට අසුබදායකම නැකතක් හැටියට තමයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ අවඩදායකයි. මේ නැකත තියෙන වෙලාවක යම් කිසි ගමනක් යොදා ගත්තොත් මේ නැකත යෙදිලා තියෙන මතක තියාගන්න, මේ නැකතින් ඉපදිච්ච අය යන ගමන් ගැන නෙවෙයි මේ කියන්නේ. මේ නැකත හැම මාසෙම දවසක් උදා වෙනවා. එතකොට ඒ නැකත යෙදිලා තියෙන වෙලාවක වෙනත් ග්‍රහ යෝගත් බලවත් නැත්තම් මේ නැකත යෙදිලා තියෙන වෙලාවක ගමනක් පිටත් වුණොත් සුබ ගමනක් යන්නට ඒක අවඩදායකයි. ඒකෙන් වැඩක් වෙන්නේ ඒ ගමන නිෂ්ඵල ගමනක් බවට පත් වෙනවා කියලා තමයි ජ්‍යොතිෂය සඳහන් වෙන්නේ. ඒක ජ්‍යොතිර්වේදීන් පුරාණ ඉසිවරුන් විසින් බොහොම මේවා යම් කිසි විද්‍යානුකූල පදනමක් මත ඉඳලා ප්‍රකාශ කරලා තියෙන දේවල්. ඔබට මේවා අත්දැක බලන්න පුළුවන් ඕනනම්. ඒ වගේම තමයි යම් කිසි උණ ආදී යම් කිසි රෝග තත්යක් මේ නැකත යෙදිලා තියෙන වෙලාවක යම් කෙනෙකුට වැළඳුනොත් යම් කිසි අසනීප තත්යක්, ඒක ඊටාම උස්සන්න තත්යට පත් වෙනවා. ඒ වගේම දින ගාණක් ඒකෙන් පීඩා විඳින්න සිද්ධ වෙන බවත් සඳහන් වෙනවා. ඒ වගේම තමයි යම් කිසි චන්ද්‍රග්‍රහණයක්, සූර්යග්‍රහණයක් ආදී ග්‍රහණයක් සිදු වුණොත් එහෙම මේ නැකත යෙදිලා තියෙන වෙලාවක ඒ රට ඉතාම සමෘද්ධත්වයට, ඒ රටට ඒක හොඳ ගතියක් නැත්නම් ඒ රටේ අනාගතයට සුබ පෙරනිමිත්තක් හැටියට තමයි පුරාණ ඉසිවරු පුරාණ ජ්‍යොතිර්වේදීන් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි දන්නවා දැරියන් මල්වර වියට පත් වුණා, මල්වර වුණාම මේ නැකත් බැලීම සිද්ධ කරනවා. ඉතින් යම් කිසි දියණියක් මේ පුවසල නැකත එදිලා තියෙන වෙලාවක මල්වර වුණොත් එහෙම ඒක නම් එච්චර සුබ කාරණයක් හැට සඳහන් කරන්න පුළුවන්කමක් නැහැ. එක තරමක් අසුබදායක පලාපලයක් තමයි එහෙම වුණොත් අපිට ඒකට කියන්න සිද්ධ වෙන්නේ. මොකද තරමක් එයාට ඉපදෙන දරුව අසත්පුරුෂ ගති, සාම නූගුණ ගති ඇති කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තරමක් පරහිංසාවට කැමති, අනිත් අයට කරදරයක් වෙන, ඒ වගේම තමයි සාමාන්‍යයෙන් නිතරම ලෙඩ රෝගවලට පත් වෙන, කරදර වලට පත් වෙන, ඒ වගේම රහසින් පව් කරන
රහසින් යම් යම් වැරදි ක්‍රියාවල නිරත වෙන වැන්දඹු කාන්තාවක් බවට පත්වෙන්නට සිද්ධ වෙන්න බොහෝ විට අවදානමක් තියෙනවා කියන එක තමයි මෙතනින් කියන්නේ. එහෙම සිද්ධ නිරකට තියෙනවා. මේවා සමහරට යාගේ උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් ප්‍රබලයි නම් ග්‍රහයෝග බලවත් නම් උපන් කේන්ද්‍රයේ ඊට වඩා ප්‍රබලයි නම් මේ දේවල් වළක්වා ගැනීම හැකියාවත් ඒ දෝෂ භංග යෝග කේන්ද්‍රයේ එදිලා තියෙනවා නම් මේවා වෙන්නේ නැහැ. එකත් හොඳට මතක තියාගන්න මේක හරි කේන්ද්‍ර පරීක්ෂාවකින් තමයි තහවුරු කරගන්නට ඕන. මේ නැකත වෙලාවක මල්වර වුණා පමණින්ම ඒක වෙන්නේ නැහැ. මේවත් බය වෙන්න එපා ඔබ. ඒක උපන් කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම ප්‍රබලයි නම් ඒ යෝග තියෙනවා නම් දෝෂ භංග යෝග එදිලා තියෙනවා නම් ඒ තත්කාල වේලාවේ වුණත් එහෙම ඒ සිද්ධ වෙන වේලාවේ වුණත් ඒක සිද්ධ වෙන්නේ නැති වෙන්න බොහෝ ඉඩකට තියෙනවා. ඒ නිසා එහෙම මේ සඳහන් කරන්නේ එහෙම ග්‍රහ යෝගත් නැතුව එහෙම ප්‍රබල දෝෂ භංග යෝගත් නැතුව සාමාන්‍ය විදිහට අනිවාර්යෙන් මේ නැකත සිද්ධ තියෙන වේලාවක මේ දේවල් සිද්ධ වුණොත් මේ දේවල් අනිවාර්යෙන්ම වෙනවා කියන එක. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ නැකත යොදා ගන්න අවස්ථා අපි දන්නවා. නැකත් අපි කේන්ද්‍ර නැකත් හදනකොට ජ්‍යොතිර්වේදීන් විදිහට ඒ ඒ කාර්යයට ඒ ඒ දේවල් වලට ගැළපෙන නැකත් තියෙනවා. ඉතින් මේක ඔය ගණිත ආදී නැත්තම් විවිධ ශාස්ත්‍ර ආරම්භයට යොදා ගන්න පුළුවන් නැකතක්. ඒ වගේම තමයි පුරාණ කාලයේ යොදාගත්ත මේක විශේෂයෙන් අදට භාවිතයට ගන්නවා අඩුයි. ඔය ගවයන් රැක බලා ගන්න, ගවයන් රැස් කරන්න, එකතු කර ගන්නට වගේ පුරාණ අර අපේ කෘෂිකාර්මික රටක් තියෙනවා. ඉතින් ඒ කාලේ ඒ වගේ දේවල් වලටත් මේ නැකත යොදාගෙන තියෙනවා. කොහොම නමුත් ඒ වගේම තමයි කෘෂිකර්මාන්තයේ ආශ්‍රිත ක්‍රියාකාරම් වී ඒ වීවගා කරන්නට, ඒ වගේම උක්කවගා කරන්නට, ඒ වගේම මුතු වගේ දේවල් ගබඩා කරන්නට මේ වගේ මේ මේ නැකත යොදා ගන්නවා ජ්‍යොතිෂය තුල. ඒ වගේම තමයි ලිම් පොකුණු හරන්නට යොදා ගන්න, ලිම් පොකුණු ලිඳවල් හරන්නට, පොකුණු හදන්නට. ඒ වගේම තමයි අධාර්මික ශාස්ත්‍රය ගැනීමට. අධාර්මික ශාස්ත්‍ර දැන් අපි ගොඩක් අපි සමාජය තුල ඉගෙන ගන්න ධාර්මික ශාස්ත්‍රනේ. ඉතින් අධාර්මික ශාස්ත්‍ර කියලා කියන්නේ සමාජයට හානියක් කරන, ඒ වගේම කාට හරි කරදරයක් වෙන, අනිත් අයට හානියක් වෙන දැහැමි ඒවා නෙමෙයි, අදහමි ඒවා. එතකොට ඒ වගේ ශාස්ත්‍ර ඉගෙන ගන්නටත් මේ වගේ නැකත් යොදා ගන්නවා. ඒ වගේම තමයි වසවිස ආයුධ භාවිතා කරන්නට, ඒ වගේම ඒ වසවිස ආදී වෙනත් අවි ආයුධ හා සම්බන්ධ ක්‍රියාකාරකම් වලට යොදා ගන්නවා මේ නැකත. ඒ වගේම විශේෂයෙන් මන්ත්‍ර ආදී ක්‍රියාගැන්වීම් වලට අපි දන්නවා යන්ත්‍ර විද්‍යාව මන්ත්‍ර වගේ දේවල් කරනකොට ඒවා ක්‍රියාත්මක බලය ඇති කරගන්න මේ වගේ නැකත් තියෙන වෙලාවල් යොදා ගන්නවා. ඒ වගේම තමයි විශේෂයෙන් ණය ගෙවන්නට යම් කිසි කෙනෙකුට ණය ගෙවීම ආදී දේවල් වලටත් මේ නැකත් යොදා ගන්නවා. මේ පුවසල නැකත තියෙන වෙලාවල් බොහෝ විට භාවිතා කරනවා ජ්‍යොතිෂය තුල. ඒ වගේම තමයි මේ පුවසල නැකතින් නම් ඔබ ඉපදුනේ තරමක් ඔබ ඔබගේ ශරීරය උස්සුන ස්වභාවයක් ගන්නවා. තරමක් උස ශරීරයක් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. උප්පත්ති කේන්දරයේ ග්‍රහ පිහිටින් එක මේ දේවල් වෙනස්කම් යෙදෙන්න පුළුවන්. කොහොම නමුත් එහෙම වෙනත් යෝග ග්‍රහ යෝග නැත්තම් ඔබ තරමක් උස්සුන ස්වභාවයක් ඔබගේ දකින්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ ඇඟිලි තරමක් දිගටි ස්වභාවයක් ගන්න පුළුවන්. ඇඟිලි තරමක් දිගටි ස්වභාවයක් ඇති කරනවා. ඒ වගේම තමයි ඔබට හොඳට ඕනම ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙන ගන්න පුළුවන් දක්ෂ භාවයක් තියෙනවා. ඕනම දෙයක් හොඳින් අවබෝධ කරගැනීමේ ඥාන ශක්තියක් උප්පත්තියේ මරන් ඇවිල්ලා තියෙනවා. ඕනම දෙයක් බලාගෙන ඉඳලා දැකලා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබගේ උනන්දුව උත්සාහය මත ඕනතරම් ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන ප්‍රසිද්ධ බවට පත්වීමේ හැකියාවක් තියෙනවා. වගේම ඒ වගේ භාග්‍යවන්ත ඒ වගේ සියලු ශිල්ප ශාස්ත්‍ර හොඳට ඉගෙන ගත්ත යහපත් භාර්යා භාග්‍යවන්ත භාර්යාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ස්වාමියෙක් නම් පිරිමියෙක් නම් කාන්තාවක් නම් ඒ වගේ පිරිමියෙක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් හොඳ මිතුරන් ඇති වෙනවා මේ නැකතින් ඉපදුණු අයට. යහපත් මිතුරන් ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි අපි දරන නැකතකට පාද හතරක් තියෙනවා. මේ පළවෙනි පාදයෙන් නම් ඉපදෙන්නේ පෝසල නැකතේ ඔබ රවි ග්‍රහයාට තමයි පළවෙනි පාදය අයිති වෙන්නේ. තරමක් ඔබේ ජීවිතයේ සාමාන්‍ය සතුටක් තමයි ඔබට ඇති කරන්නේ. මධ්‍යස්ථ මට්ටමේ ජීවිතයක් සතුටක් ඇති ජීවිතයක් තමයි ඔබට ඇති කරන්නේ. ඒ වගේම තමයි තරමක් යුද්ධේ කලකෝලහල ගතියට බරයි ඔබ.
රණ්ඩු සරුවල් කරගන්නට කලකෝලහල කරගන්නට ටිකක් බරගතියක් ඇති කරනවා වගේම තරමක් ඔබගේ දෑස් ඇස් දෙක රතුපාටට හුරු ස්වභාවයක් දෑස් රතුපාට ස්වභාවයක් ගන්න ගතියකුත් ඇති කරනවා පළවෙනි පාදයෙන් නම් ඉපදුනේ. ඒ වගේම මේ නැකතේ දෙවෙනි පාදයෙන් නම් ඉපදුනේ බුධ ග්‍රහයාට තමයි අයිති වෙන්නේ. තරමක් ඔබගේ ශාරීරිය මහත් වෙන්න පුළුවන්. ඒ වගේම සතුටින් ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඒ වගේම තමයි නිතරම ඔබ කතාවට ප්‍රියයි. නිතර නිතර කතා කරනවා, වැඩිපුර කතා කරනවා, මිහිරි වචන කතා කරනවා, විහිළු තහළු කරනවා, මේ වගේ කතාවේ ලොල් ගතියක් ඇති කරනවා. ඕන දේ කියනවා, එපා දේ කියනවා. කොහොම නමුත් කතාවට ප්‍රිය ගතියක් ඇති කරනවා ඔය දෙවෙනි පාදයෙන් ඉපදිච්ච කෙනෙක් නම්. ඒ වගේම තමයි ඔබ මේ පෝෂණ නැකතේ තුන්වෙනි පාදයෙන් ඉපදුනා නම් සිකුරුට ගරහයට තමයි අයිති වෙන්නේ. චංචල චංචල හිතක් චංචල ගතියක් ඇති කරන එක යලුණක එකයි විදිහකට ඉන්න බෑ. ඒ වගේම තමයි බොහොම පිරිසුදු ගතිය ඇති කරනවා වගේම බොහොම කරුණාවන්ත ගතියත් වාග්යවන්ත ගතියත් ඔබේ ජීවිතය තුළ දකින්න පුළුවන් කම දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම හතරවෙනි පාදයෙන් ඉපදුණා නම් කුජ ග්‍රහයට තමයි අයිති වෙන්නේ හතරවෙනි පාදය. සාමාන්‍යයෙන් ඔන්න ඒජ් කරනන් හඳයි ටිකක් බොරු කියනවා වැඩි. හතරවෙනි පාදයෙන් ඉපදුණා නම් බොරු කියන්න දක්ෂයි. ඒ වගේම යම් කිසි රෞද්‍ර ගති කූර ගති ඇති කරන්න පුළුවන් ඔබගේ චරිතය තුළ. යමන්ට වඩා උසස් අයට උගත් අයට තරමක් වෛර කරන, එහෙම නැත්නම් ඔවුන්ගේ අදහසට විරුද්ධව යන ගතියක් තියෙන දකින්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ වගේම යම් කිසි දුෂ්ට නපුරු ක්‍රියාවන් වල නිරත වීමේ වැඩි, ඒ පැත්තට නැඹුරු වීමේ වැඩි ඉඩකඩකුත් දකින්න පුළුවන් හතරවෙනි පාදයෙන් නම් ඉපදුනේ. ඒ නිසා මේවා කියන්නේ වෙන මොකටවත් නෙවෙයි, මේ දේවල් ඔහොම තියෙනවා නම් ඒවා අඩාල කරගන්න. ඒ වගේම ඔබට හානියක් වෙනවා නම් ඔබගේ ජීවිතයේ අසාර්ථකත්වයක් ඇති කරන කාරණාවන් නම් මේ කී දේවල් තියෙනවා නම් ඒවා දුරු කරගෙන යහපත් විදිහට ජීවිතයේ සාර්ථක භාවයක් ඇති කරගන්න හොඳ ගතිගුණ, යහපත් ගතිගුණ වර්ධනය කරගන්න තමයි මේ දේවල් මතක් කරන්නේ. ඒ වගේම තමයි මේ නැකතෙන් ඔබ ඉපදුනා නම් පෝසල නැකතෙන් ඔබට සිකුරුගේ මහදසාව තමයි තියෙන්නේ. ඔබගේ කේන්ද්‍රයේ ඇති ඔබ උපන් දසාව මහදසාව සිකුරු මහදසාවෙන් තමයි ඔබ ඉපදුනේ කියලා සිකුරු මහදසාව ඉදිරියට මෙච්චර කාලයක් මෙහෙම තියෙනවායි කියලා සඳහන් වෙලා ඇති. ඒ වගේම තමයි සම්පූර්ණ මේකේ මේ සිකුරුගේ මහදසාවේ ආයු කාලය අවුරුදු 20ක්. ඒ කියන්නේ මේ නැකතේ මුලක ඔබ ඉපදුනා නම් අවුරුදු 20ක්. වගේම මේ නැකතෙන් ඉපදින යම් කිසි කෙනෙක් ඉපදුනාම මේ පෝසල නැකතෙන් යම් කෙනෙක් ඉපදුනොත් එහෙම ඉපදිලා පළවෙනි මාසයේදී පළවෙනි පුංචි ලදරුවෙක් වශයෙන් පළවෙනි මාසයේදී අජීර්ණ රෝගයක්, අජීර්ණ රෝග හෝ වලිප්පුව කියන රෝග තත්ත්වයන් ඇතිවීම වැඩි අවදානමක් තියෙනවා. මේක ගැන අනිවාර්යෙන් දැනගෙන ඉන්නවා, දැනගෙන ඉන්න කිතා වැදගත් වෙයි ඔබට. අජීර්ණ රෝග හෝ වලිප්පු රෝග තත්ත්වයන් බොහෝ විට ඇතිවීම වැඩි අවදානමක් තියෙනවා පළවෙනි මාසය තුළ. ඒ වගේම තමයි හයවෙනි මාසය තුළ ප්‍රතිශ්‍යා කියලා අපි සේම අමාරු, ඒ වගේම සෙම්පතිස්යා ආදී රෝගී තත්ත්වයන් වැළඳීමේ වැඩි අවදානමක් තියෙනවා හයවෙනි මාසයේදී. ඒ වගේම තමයි 12 වෙනි අවුරුද්දේ හා 16 වෙනි අවුරුද්ද තුළ මතක තියාගන්න ජලයෙන් අපලයි දියේ ගිලීමෙන් වෙන්න තියෙන හානි සිද්ධ වෙන්න පුළුවන් යම් කිසි කෙනෙක් මේ නැකතින් පුතරන් 12 වෙනි අවුරුද්දේ තයාගේ 16 වෙනි අවුරුද්ද තුලත්. එනිසා ඔබගේ දරුවෙක් හරි මේ නැකතින් ඉපදලා ඉන්නව නම් ඒ කාල සීමාවල ටිකක් වඩාත් පරිස්සම් කරගන්න උත්සාහ කරන එක හොඳයි. ඒ වගේම තමයි ඒ වගේම ඒ දියගිලීමේ 12 වෙනි අවුරුද්දේ හෝ 16 වෙනි අවුරුද්දේදී දියගිලීමෙන් හානියක් සිද්ධ වෙන්න ටිකක් තියෙනවා. එහෙම නැති වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ජලජ රෝග වලින් පීඩා විඳින්න ටිකක් තියෙනවා. ඒ කියන්නේ වතුරෙන් ගිලිලා එහෙම හානියක් වුණේ නැත්තම් අනිවාර්යෙන්ම ජලජ රෝග, ඒ කියන්නේ ජලයෙන් ඇතිවෙන රෝග තත්ත්වයකින් පීඩා විඳීමේ, ජලයෙන් රෝගියලා ජලය නිසා යම් කිසි හැදෙන රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳින්න සිද්ධ වීමේ ඊට කඩක් අවදානමක් තියෙන බවත් සඳහන් කරන්න ඕන. ඒ වගේම තමයි අවුරුදු 30 දී විශේෂයෙන්ම ඉතාම දරුණු උණ හා එනත් රෝග තත්ත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් තියෙනවා අවුරුදු 30 දී. ඒ වගේම අවුරුදු 60 දී විශේෂයෙන්ම වෙනත් භයානක වෙනත් රෝග තත්ත්වයන් හිතාගන්න බැරි ආකාරයේ තමන්ට කරුණු කාරණාවන් යෙදිලා හානි සිද්ධ වීමේ වැඩි ඉඩකඩක් ඇති කරනවා අවුරුදු 60 දී. ඒ වගේම තමයි මේ කියන සියලුම අපල කරදර වලින් ඔබ ගැලවිලා ජීවත් වුණොත් එහෙම ඔබට අවුරුදු 80ක් ජීවත් වීමේ හැකියාවක් අනිවාර්යයෙන්ම පවතිනවා. අවුරුදු 80ක්. එතකොට ඒ වර්ෂ ආයු 80ක් දක්වා මේ නැකතට ආයුෂ පවතිනවා. ඔබගේ වෙනත් දෝෂ තත්ත්වයන් නැත්තම් මේ ආයු වින්දනය කිරීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේ නැකතේ සම්පූර්ණ ආයු ප්‍රමාණය තමයි ඒ සඳහන් කරේ. නමුත් ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ තියෙන ග්‍රහ පිහිටීම් අනුව මේ දේවල් වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. මේ අපල තත්ත්වයන් වලින් බේරුණොත් තමයි ඒ ආයුෂ ගාන විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින්
මේ කාරණාවන් තමයි පෝෂණ එකකින් ඉදුණු ඔබ පිළිබඳ සඳහන් කිරීමේට පුළුවන්කම තියෙන්නේ. මේ දේවල් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට යොදාගෙන, ඔබගේ අඩුපාඩු හදාගෙන, දුර්වලතා මගහරවාගෙන, සාර්ථකත්වය ඇති කරගෙන ජීවිතයේ ජයග්‍රහණය කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.